මෙම දම් දෙසුම් පෙළ නිදහස් මනසකින් යුතුව නුවණ මෙහෙයවමින් මනාව ශ්‍රවණය කරන්න. වචන පදවල නොපැටලී එයින් ගම්්‍යවන අදහස වටහා ගැනීමටම උත්සාහ කරන්න. සත්‍ය අවබෝධයේ පිණසම උපනිශ්‍රය කරගන්න. සෑම සියලු දිනාටම නිවණින් නිවීම පිණසම මේ දම් දෙසුම් පෙළ උපකාරයක්ම වේවා. තෙරුවන් සරණයි. नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स අවසරයි ස්වාමීන් වහන්ස අපි දැන් මේ පංචස්කන්ධයක් කියලා කියනෝනේ පුද්ගල ස්වභාවයක් නැතුව මෙතන පවතින්නේ पंच उपाधान स्कंध पावती स्वामीन मट दंगण पंच उपाधान स्कंधे मोहति मोहत हटगण्डो निरुद्धनो हटगण्डो निरुद्धनो हिम स्वभाव यतोड़ स्वामीन हंस दंग अभी पंच उपाधान स्कंधे वेदना उपाधान स्कंधे विनम गुख्य वेदना स्वामीन हंस संज्ञा उपाधान स्कंधे विनम ग එතකොට දැන් අපි දෙයක් දැන් පොඩි කාලේ ඉගෙන ගන්නවා පාටක් නිල් පාට කියලා ස්වාමීන් වහන්සේ නිල් පාට උදාහරණයකට ගත්තොත් එතකොට අපි ඒකට අදාළව සංඥාවක් ගොඩනගා ගන්නවානේ පොඩි කාලේ හරි ඒ ගොඩනගා ගන්න සංඥාව ස්වාමීන් වහන්සේ දැන් අදට අපිට මේ රූපයක් පාට අරමුණක් එහෙම ඒක හඳුනා ගන්න ඉදිරිපත් වෙන්නේ අර අවිද්‍යාව ප්‍රත්‍යයෙන් අපි හදාගත්ත මේ සංඥාවනේ මේක නිත්‍ය ලෙස පවතිනවා කියලා අපි ඒකට දාගත්ත නමක් නිල් පාට කියලා. ඒක අදටත් අපිට එනවනේ. ඔව් ඔව්. එතකොට සාමාන්‍යයෙන් මට දැනගන්න අවශ්‍ය වෙන්නේ අර අතීතයේ අපි ඉගෙන ගන්නවා නිල් පාට කියලා. ඒ කියන්නේ අපි සංඥාව දාගන්නවනේ සංඥා ස්කන්ධයට එකතු කරගන්නවා. ඊට පස්සේ ඒක දැන් අදට වුණත් නිල් පාට අපිට අරමුණු වුණොත් ඒ සංඛ්‍යාතේ වර්ණ සංඛ්‍යාතේ අපිට අරමුණු වුණොත් අපිට මේක නිල් පාට කියලා පටස් ගාලා හැංගීම එනවනේ. ඔව් ඔව්. මට දැනගන්න ඕනේ කියන්නේ අර නිරුද්ධ වෙච්ච සංඥා ස්කන්ධයක් අදටත් කොහොමද කියන්නේ අපිට එහෙම කෘත්‍ය වෙලා එන්නේ කියලා නිල් පාට අපිට පේන විදියට මේක එතන ඒ අයියා දරන් ඉන්න පදනමේ වැරද්ද හින්දා තමයි ඔය ප්‍රශ්නේ එන්නේ ඔය ඉපදිලා නිරුද්ධ වෙනවා කියන සිද්ධියක් නෙමෙයි වෙන්නේ මේකේ ඉපදිලා නිරුද්ධ වෙනවා කියන්නේ හටගෙන නිරුද්ධ වෙනවා කියන එක අහුවෙන්නේ ඥාන දර්ශනයක් එක්ක කියන්නේ ඥාන නුවණ කියන්නේ සත්‍ය අහුවෙනකොට තමයි උත්පාදයේ සහ නිරෝධය කියන එක අහුවෙන්නේ උපජ්ජිතව නිරුද්ධන්ති කියන්නේ ඒක අහුවෙන්නේ මේ මේ අනුත්පාදයේත් එක්ක දැන් ඔය සාමාන්‍ය ජීවිතේ වෙන්නේ මෙන්න මේ වගේ සිද්ධියක් මම කියන එක ටිකක් තේරුම් ගන්න ඕරෝල් දැන් අපි ගමු ඇහැට පෙනිලා ඒ පේන දේ හටගෙන නිරුද්ධ වුණා කියලා එහෙමයි එතකොට අපි හිතමු දැන් ඇහෙන් යමක් බලලා අපි කණෙන් අහනකොට අර ඇහි තිබ්බ ටික නිරුද්ධ වුණා කියලා අපිට අහුවෙන්නේ අපි දැන් කතා කරපු සිද්ධියෙන් ගත්තොත් ඒක ඇත්තටම අපිට එහෙම තේරුණාට මෙහෙමයි වෙන්නේ උතන සිද්ධිය මෙතන වෙන්නේ ප්‍රමුඛ අප්‍රමුඛ වාක් එහෙමයි මම උදාහරණයක් කිව්වොත් දැන් අයියා මාත් එක්ක කතා කරනකොට ඉඳගෙන ඉන්නවා කියන එක අයියට තේරෙන්නේ නැහනේ එහෙමයි ඒකෙන් කියන්නේ ඉඳගෙන නැහැ කියන එක නෙමෙයිනේ ඉඳගෙන ඉන්න එක එච්චරට ස්ටේබල් ඒක ගැන ආයි හිතන්න දෙයක් නැහැ ફોકસ එක තියෙන්නේ කතා කරන එකට එහෙමයි සාරි තේරෙනවද අන්න එතනින් ගන්නකො එතනින්ම බලන්න දැන් එතකොට කතා කරනවා කියද්දී කට කියන එක ක්‍රියාත්මකයි කියනකොට මේ ඉඳන් ඉන්නවා කියන නැත්නම් ඇඟ කියන එක නිරුද්ධයි නෙමෙයිනේ එහෙමයි සාරි අන්න එතනින් බලන්න විඥාණයෙන් නිරුද්ධයි අප්‍රමුඛ වෙනවා අන්න හරි අප්‍රමුඛ වෙනවා කියන්නේ අපේ අපිට තියෙන සෙන්සේෂන් මට්ටම ටිකක් අඩු කරලා දානවා තේනවා මං කියුවේ දැන් දැන් ඔය අයියා කියපු සිද්ධිය 100%ක්ම වගේ දැන් ඔය ඉන්ද්‍රිය නිරුද්ධ වෙනවා කියලා ගන්න එක අපිට 100%ක් හරි වගේ නිදා ගන්නකොට ගැඹුරු නිින්ද කියන්නේ එක ඉන්ද්‍රියක්වත් නැහැ වගේ අපිට තේරෙන්නේ හැබැයි දැන් ගැඹුරු නිින්ද ඉන්ද්‍රිය ටික නැත්තම් එයා කිලින්ම පිරිනවම් පාළ වගේ වෙන්න බෑ නමුත් අපිට ඒක නොතේරුණාට ඉන්ද්‍රිය වැඩ කරන හින්දාමනේ අනිත් දවස් උදේ නැගිටින්නේ එහෙමයි සෝන්නස් ඒතර තේරෙනවා අපිට සාපේක්ෂව අප්‍රමුඛ වෙලා තියෙන්නේ මෙතන හොඳට තේරුම් ගන්න අපිට අප්‍රමුඛ වෙනවා කියන එකනේ අප්‍රමුඛතාවය තමයි වඩාම බැඳීම තියෙන තැන එහෙමයි සාමනස් තේරෙනවද ඒ කියන්නේ දැන් අය මාත් එක ඔය බය නැතුව දැන් කතා කරගෙන ඉන්නේ සිවිලිම කඩන් වැටෙන්නේ නැහැ කියලා දන්නේ නැහනේ එහෙමයි එහෙමයි සාමනස් තේරෙනවනේ මොකද ඒතර ප්‍රශ්නයක් තියෙනවා නම් අය කතා කරන එක පස්සේ දාගන්න මුලින්ම සිවිලිම හදනවා
එහෙමයි සාල. අන්න ඒ පැත්තෙන් බැලුවම හරි ඔය ඉන්ද්‍රිය වල ස්වභාවය. තර්කය පැහැදිලි ස්වාමීන් වහන්සේ. ඒත් අර නිල් පාට කියන සංකල්පය අර පොඩි කාලේ ඉගෙන ගත්ත එක අද වෙනකන් අපේ අපි කියන්නේ කොහේ හරි තැම්පත් වෙලා එනවනේ. අපි එක මතකය කියලා ගමුකෝ. මේ මතකය කියන ස්වභාවය අර පවතින්නේ කොහෙද කියන වගේ එකට මට පොඩි අදහසක් දෙන්න පුළුවන් ස්වාමීන් වහන්සේ. එක මෙහෙමයි. උතර තේරුම් ගත්තා නම් හරි. ඒ කියන්නේ ඔය මතකය කියන එක පැවැත්ම වගේ එකක්. ඒ කියන්නේ අර අපිව මේකට අල්ලන් ඉන්නේ මතකෙ. ඒකෙන් හිතන්නේ ඒවා මතකෙ නැති කරාගෙන ඉන්නේ හරියන්නේ නැහැ. බෝද මතකේ ඔය මොන මතක නැති කරත් මොන හරි පවතිනවා කියන සිද්ධිය කාටවත් නතර මේ අයින් කරන්න බෑ. එහෙමයි සල්. ඒ කියන්නේ ස්වාමීන් වහන්සේ කෙනෙක් වර්තමාන මොහොතේ තේරුම් ගත්තොත් මොනවත්ම පැනවෙන්න බෑ කියලා එයාගේ අර අතීතයේ පිළිබඳව ගොඩගත්ත සංකල්ප ටිකත් සම්පූර්ණයෙන්ම ඉන්වැලිඩේට් වෙලා යනවානේ. ඒ කියන්නේ එයාට තේරෙනවා වර්තමානයක් පැනවෙන්නත් බැරි නම් අතීතයකුත් පැනවෙන්න විදිහක් නෑ. අනාගතේ හම්බෙන්නේ නෑ. එහෙම එහෙම දෙයක්ද? ඔව් එහෙමයි ස්වාමීන් වහන්සේ. එහෙම දෙයක්ද? නෑ ඒක මේකයි. දැන් ඕක ඔය විදිහට බලවම සරලයි වගේ. හැබැයි මම දැන් ඉස්සෙල්ලා අපි කතා කරේ සිද්ධිය. දැන් අපිට මේ මොහොත පැනවෙන්න බෑ කියලා අපිට තේරුම් ගන්න බෙන්නෙම මේ මොහොතේ ફોකස් වෙන සිතුවිල්ලකින්නේ. නමුත් ඕක නෙමෙයි තණ්හාව කියන්නේ. ඕක තණ්හාවේ උපකුලකයක්. අර තණ්හාව තමයි අප්‍රමුඛ වෙන ටික. එහෙමයි තමයි. එතකොට අපි කතා කරන්නේ ඒතර අපිට කාටවත් කියන්න බෑ. අපිට කාටවත් සෙටල් වෙන්න බෑ. අපිට යම් තැනක හිර වෙන්න බෑ. මේක තේරෙනවා කියලා. මොකද අපි තේරෙනවා කියලා හිතන්නේම ફોකස් එකේ. එහෙමයි. එහෙමයි. ඒ හින්දා තමයි අර කියන්නේ ඕක සිත් මානසිකාරයකින් කරන්න බැරි බව පෙන්නන්නේ ඔය හින්දා. එහෙමයි සාමි. ඒකේ මානසිකාරය කරන්න බෑ කියලා මානසිකාරය නොකර ඉන්නවා කියන වැඩක් නැහැ. හොඳයි මානසිකාරය නොකරනවා කියන්නේ මානසිකාරයක් ආයි. එහෙමයි. තේරෙනවද? ඒකයි ඒක සරලව ගන්න එපා. ඒ කියන්නේ පැනවෙන්න බෑ කියලා හිතනවා කියන වැඩක් නැහැ. මොකද පැනවෙන්න බෑ කියලා හිතන්නේම සිතුවිල්ලකින්. සිතුවිල්ල කියනවා කියන්නේම ආයිති රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ වගේම තමයි. තමයි. භවකටපත් වෙන්න හරි භවකටපත් නොවී ඉන්න හරි ආයාස කරනවා කියන්නේ එතන තැන් දෙකකින් වැරදි නේ සෝනස්. ඔව් මෙහෙමයි. දැන් ආයාසය දැම්මා කියන එක වැරදි කියලා අපි નિરાයාසයි කියලා අපි හිතුවට අපි ඉන්නේ ආයාසයක. ආයාසයක. ඒකයි දැන් අපි අපි નિરાයාසයි කියලා හිතන්නේ අර අපිට දින වැඩ ටික අඩු වුණාමනේ. එහෙමයි සෝනස්. දැන් අපිට කවදාවත් තේරෙන්නේ නැහැ හුස්ම ගන්න එක ආයාසයක් කියලා. එහෙමයි. එහෙමයි සෝනස්. අන්න ඒ පැත්තෙන් ඒ කියන්නේ ඒ පැත්තෙන් ගැඹුරක් තියෙනවා හොඳේ. එහෙමයි. එහෙමයි. යම් ගැඹුරක් තියෙනවා කියන්නේ කොහොමද ගැඹුරක් තියෙනවා වගේ. අර අපි අල්ලන සීමාවෙන් අහුවෙන්නේ නැහැ. එහෙමයි සාර. ඉන්ද්‍රියගතව පහද? එහෙමයි සාමන සාර. අප්‍රමුඛ වීමක් තමයි තියෙන්නේ. ඔව් ඒක මේකයි දැන්. ඕකත් ඉතින් අපිට විතරකණේකට තමයි එන්නේ. මොකද දැන් ඕක අප්‍රමුඛ වීමක් කියන එක අපි ප්‍රමුඛ කරලා තමයි දැන් ගන්නෙ. අරක අපිට කවවත් අහුවෙන්නේ නැහැ එහෙම එකක් කියන එක. ඒකයි මම හරි උදාහරණ දෙයක්. අප්‍රමුඛ වෙන ස්වභාවය අපි ඒක ඒක ප්‍රමුඛ කළා ආරන්නේ කතා කරන්නේ. ඔව් ඒතකොට අප්‍රමුඛත්වය ආයි පවතිනවා ඒත් අහුවෙන්නේ නැහැ ඒක. එහෙම. ඒකට මම උදාහරණ කියන ටික තේරුම් ගන්න දැන්. අපි මෙහෙම ගත්තොත් දැන් ගෙදර අපි හිතමු ලෑන්ඩ් ලයින් එක ෆෝන් ලයින් එක මේ ෆෝන් ලයින් එක නෝ ලෑන්ඩ් ලයින් එක දැන් ඔය ලෑන්ඩ් ලයින් එක නැත්තම් ෆෝන් එක තියෙන බව අපිට තියෙන්නේ කෝල් එකගෙන කොටනේ. එහෙමයි සාමනා. සාමනාසගේ උදාහරණය මම ගොඩක් අහලා තියෙනවා සාමනාස. ඒ කියන්නේ ඒක ටිකටම ඔන් වෙලා තියෙන ඉඳ කැප්චර් වෙලා එනවා කියන එකනේ අවිද්‍යාව බේස් ලෙවල් එක යම තිස්සෙම රන් වෙන ඉඳ අර ඒකින්ද ඒක කැප්චර් වෙලා පටස් ගාලා එනවා. අන්න. ඒ කියන්නේ අපි මේකේ වෙන්නේ මොන හරි දෙයක් වැදුනට පස්සේ අපි ඔන් වෙන එක නෙමෙයි. අපි ඔන් වෙලා ඉන්න නිසාමයි කැප්චර් කරන්න පුළුවන් වෙන්නේ. කැප්චර් ගන්න පුළුවන්. එනිම සම්මතන කියලා දැන් ඔයකයි බුදු පියාණන්සලා පෙන්නන්නේ දැන් ඇස නිසාම රූප වෙයි කියලානේ බුදු පියාණන්ස පෙන්නන්නේ. රූප නිසා හැයනවා කියලානේ මේ කියන්නේ කොහොමද? එහෙමයි සාරා. ආයතනේ ගොඩ නැගිලා තියෙද්දි කොහොමද? අපි අද ඇස නිර්වචනය කරන්නේ රූපයක් අල්ල. නමුත් බුදු පියාණන්ස කියන්නේ දන්න දගෙන යන ඇස දැන ගැනීම නිසාම රූපේ හම්බෙනවා කියන එක. එහෙමයි සාරා. ඒතර අපි හිතන් ඉන්න පැත්ත සම්පූර්ණ වෙනස්. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස. ස්වාමීන් වහන්ස එතකොට ස්වාමීන් වහන්ස අර ඉන්ද්‍රිය කියන මට්ටම ප්‍රසාද කියලා අරගෙන ආයතන කියන එක දැන් අපේ මස්සහැ කියලා ගත්තාම හරිද ස්වාමීන් වහන්ස? මෙහෙම නේද. ඒක අපි බෙදුවා කියලා වැඩක් නැහැ අත්‍තරම. මොකද අපිට ප්‍රසාදේ වෙනමයි මස් කියන එක වෙනමයි කියලා අරගෙන ඒක දෙකකට අපි හිතුවා කියන එක කමක් නැහැ. නමුත් ඒක එහෙම හිතුවා කියන එක වැඩක් නැහැ. මොකද අපි ওই දෙකේම සම්මිශ්‍රණෙන් ඉන්නේ කොහොමද? එහෙමයි ස්වාමීන් වහන්සේ. ඒ කියන්නේ සරලව දැන් නැන්දරෝ නම් පුළුවන් මේක ෆෝන් එක මේක කෝල් එක කියලා වෙන් කරන්න. හැබැයි ෆෝන් එක පවතින නිසාම තමයි කෝල් එක තියෙන්නේ. ඒකට කෝල් එකයි ෆෝන් එකයි කියලා කඩලා හරියන්නේ නැහැ. හරි හරි. ඒ කියන්නේ ස්වාමීන් වහන්සේ එතකොට දැන් ඉන්ද්‍රිය වලින් අපි ඉන්ද්‍රිය පිරිසිඳ දැක්කොත් අරක හැදෙන්නේ නැහැ කියන එක නේද ස්වාමීන් වහන්සේ? ඉන්ද්‍රියම පිරිසිඳ දැක්කොත් හැදෙන්නේ නැහැ නෙමෙයි. ඉන්ද්‍රිය පිරිසිඳ දකින්න පුළුවන් වෙන්නේ නොහැදෙන බව දැක්කොත්. හරි 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 තේරෙනවා. දැන් මෙතන ප්‍රශ්නේ මේකනේ. අපි ඉන්ද්‍රිය පිරිසිඳ දකින්න නම් ඉන්ද්‍රිය කියන එක දැනගන්න එපේ. මෙතන මේ බුදුහාමුදුරුවෝ කියන්නේ ඇස පිරිසිඳ දකින්න කියලා අපි දන්න ඇස අලුතෙන් ආයි බලන්න කියන එක නෙමෙයි. අපි ඇත්තටම ඇස දන්නේ නැහැ. ඒ හින්දා එක පරිපූර්ණයෙන් දැනගන්න කියලා කියන්නේ.
ඒකෙන් ස්වාමීනාච අපි හිතාගෙන හිටියේ දැන් මම හිතාගෙන හිටියේ ආයතන පැත්තටනේ දැන් ඒක තවත් පස්සට ගිහලා ඉන්ද්‍රිය තමයි අපිට කරන්න තියෙන වැඩේ වැඩේ කරන්න තියෙන තැන තියෙන්නේ මෙහෙමයි ඒක නම් මෙහෙමයි දැන් අපිට ඉන්ද්‍රිය ආයතන කියලා වෙන් කරන්න බෑ මොකද අපි ආයතන මට්ටමේමයි ඉන්නේ ඒතර දැන් අපි ආයතන වලින්ම තමයි හිතන්නේ ඉන්ද්‍රිය කියලා ඒතකොට ඉන්ද්‍රිය කියලා අපි හිතන එකත් ආයතන ඒකයි මම කියුවේ දැන් අපි ඉන්න මට්ටමේ ඉඳන් කොච්චර පිටිපස්සට හිටුවත් අපි හිතන්නේ ඒ තුල ඉඳගෙන එහෙමයි ස්වාමීනාච देवनी दवस स्वामी मटन द उदाहरण आर्टिफिशियल इंटेलिजेंट आर्टिफिशियल इंटेलिजेंट अभी डेवलप करना मनुष्य मट्टमट इतकोट स्वामीनाथ से मनुष्य मट्टमट डेवलप कर लीन आर्टिफिशियल इंटेलिजेंट दिन है आर्टिफिशियल इंटेलिजेंट එතකොට මොකක් හරි කිල් ප්‍රෝග්‍රෑම් එකක් හරි මොකක් හරි ඇවිදලා සාමිනවංශ ඉගෙන යාගේ යාළුවෙක් ඉන්නවා කියමුක අපි ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් එක ඇතුලේ ඉගෙන එයාට එතකොට එක්කෙනෙක් ඇවිදලා කියනවා මෙන්න මේක පොඩ්ඩක් මේ try කරලා බලන්න කියලා එවලා ඔව් ඔව් එතකොට සාමිනවංශ අර ආටිෆිෂල් ඉන්ටෙලිජන්ට් එක කැමති වෙලා ඒක දාගන්න මොහොතට ඔව් එයාට වැටෙනවා සාමිනවංශ මොකක් හරි නේද ඒක දැන් उदाहरण अभी कंप्यूटर अभी कंप्यूटर वेड करना इंटरफेस कथा करेंटम ओएस ऑपरेशन विंडोज हरी एप्पल हरी होमेगा उबंटु हरी होमेगा इतकोट अभीट प्रश्न अभीट अभी सार्थक समाट ओहे ओएस ओकतम अपे जीवित मट्ट अभीट अहुवेन्नी होमेगा ओएस हे भाई दें ओ ओएस फोमेट करा कि नवत ओएस गहांट दिन हेकि తినాద ఇతన మర్మస్థానికి బేస్ కోడ్ එක තමයි బయోస్ బయోస్ సెటప్ එක ඔය బయోస్ එක ఫార్మాట్ කරන වගේ සිද්ධියක් තමයි අත්‍තරම මේ ශුන්‍යතාවය පැත්ත කියන්නේ ශුන්‍යතාවය පැත්ත කියන්නේ ප්‍රතිපදාව එහෙම යන්නේ ඒතර బయోస్ బయోస్ කියන තැනම අල්ලගත්තොත් තමයි හරියන්නේ ආ රයිට් දැන් මෙහෙම ගත්ත සානද දැන් වහන්සේ කිව්ව එකටම දැන් අපි තුමු දැන් 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 අපි තුමු දැන් ආටිෆිෂල් ඉන්ටෙලිජන්ට් එකට තියනවා කියලා කොන්ෂස්නස් එක එයාට දෙයක් තේරෙනවා කියලා ඉවරලා එතකොට එයා 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 මොකක්ද කියලා දැනගැනීමම වගේ දෙයක් නේද ස්වාමීන් වහන්සේ කියන්නේ එහෙමයි එතන AI එකක වුණත් AI එක ක්‍රියාත්මක වෙන්නේ අර විදිහට සෙටප් එකක් බේස්ලි ලියලා තියෙන හින්දානේ ඔව් ඒ කියන්නේ දැන් මැෂින් ලර්නින්ග් මේ අපි එහෙම රොබෝ මේ රොබොටික් කෙනෙක් ගත්තොත් ඒ කියන්නේ හියුමනොයිඩ් රොබෝ කෙනෙක් ගත්තත් එයාට හියුමන් කෙනෙක්ට ෆේස් කරන්න තියෙන සියලුම සෙන්සේෂන් ටික කෝඩ් කරලා තියෙන්නේ කරලා තියෙන්නේ ඔව් අන්න ඒක තමයි බේස් එක කියන්නේ මම දන්නේ නැහැ සමිනවංශ මේ කියන්නේ මට මේක පැහැදිලි කරලා ඒ කියන්නේ මම දන්නේ නැහැ නිකන් මම ආටිෆිෂල් ඉන්ටෙලිජන්ට් කියලා ඉවරලා ඔව් ඔව් එතකොට යම් මොහොතක මට වැටහුනොත් ආටිෆිෂල් ඉන්ටෙලිජන්ට් එක කියලා එතකොට අන්න එහෙම දෙයක් නෙවෙයි සමිනවංශ ඒක වැටහෙන්න නම් ඔය සිස්ටම් එකෙන් එලියට ගිහලා බලන්න ඕනේ ඔව් හරි 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 එලියෙන් ඉඳලා බලන කෙනෙකුට තමයි පේරෙන්නේ ඔව් ඒක හරි හරි ඒක පැහැදිලි ඔව් අන්න ඒක තමයි අතරම කියන්නේ ඔය අපි ඉන්න ඉන්ද්‍රිය අපේ ජීවිතය වගේ තමයි අපි රොබෝ කෙනෙක් කියලා දන්නේ නැහැ කියලා ස්වභාවය දැන් මම උදාහරණ කිව්වේ අපි රොබෝ කියලා නෙවෙයි මම කියන්නේ උදාහරණය නෑ නෑ පැහැදිලි පැහැදිලි ඔව් ඒක තමයි එළියෙන් හම් බැලුවොත් තමයි දෙන්නේ රොබෝ කියලා. ඒකට තමයි අත්‍යවම රොබෝගේ මුළු පරාසයම තේරෙන්නේ. රයිට් රයිට් රයිට්. ඔව් රොබෝ රොබෝ යම් දවසක රොබෝ කියලා දැනගත් දවසට ඌට තේරෙනවා ඌ රොබෝ කෙනෙක් නෙවෙයි ඌ අත්‍යවම කෝඩ් බේස් එකක් කියලා.
රෝගී මුලමදක දැනනවා කියන අර බයෝ කියන්නේ බේස් ලෙවල් එකේම කෝඩ් එක තේරෙන්න ඕනේ. ඔව් රයිට් රයිට් රයිට්. ඔව් ඒක හරි ස්වාමීන් වහන්සේ. හරි ඒක පැහැදිලි කරනවා. තේරුවන් සරණ තමයි සර්. තේරුවන් සරණයි. ස්වාමීන් වහන්සේ දැන් මේ සත්‍ය අවබෝධ කරනවා කියන්නේ ඒ කියන්නේ පරම ශුන්‍යතාවය කියන එක වටහා ගන්න ඕනේනේ. එහෙම තියෙන තැනක දැන් බුදුහාමුදුරුවෝ අර අභිධර්මයේදී විස්තර කරනවා සුද්ධාෂ්ටය කියලා. එතකොට ඒ දෙක අතර පොඩි පරස්පරයක් තියෙන එක විසඳගන්නේ කොහොමද ස්වාමීන් වහන්සේ? ඒක මේකයි සුද්ධාෂ්ටක කියන එක මේ අපි හිතනා වගේ යම් කියන්නේ දෙයක් විදියට හිතන්න එපා. ඔතන ඔතන කියන්නේ ස්වභාවයක් ගැන. ඒ කියන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රස ඕජා කියන ස්වභාවයක්. අපිටනේ හිතෙන්නේ මේක මෙහෙම දෙයක් වෙන්න ද කියලා. තේරෙනවද? ඔය ඔතන පෙන්නන්නේ පැවැත්ම. ඒ කියන්නේ ශුන්්‍යතාවය දන්න කෙනාට අසු වෙන්නේ අශුන්්‍ය බවනේ. ඒ කියන්නේ නොපැවැත්ම දැක්කොත් අහු වෙන්නේ පැවැත්ම. එනම් මා ඉස්සෙල්ලා කිව්වේ දැන් අනිච්ච බව දැක්කොත් තමයි යාට නිච්ච භවයේ කෙලවරම තේරෙන්නේ. පැහැදම කියන එක දුක දැක්කොත්ම තමයි මේ සැප කියන එකේ කොච්චර දුරට අපි විහිදලා ඉනවද කියලා තේරෙන්නේ. අන්න ඒ ස්වභාවය තමයි උතනින් ගන්න ඕනේ. නැතු අර දෙයක් කියන එකට නෙමෙයි. හා ස්වභාවය කියන එක නේ. ස්වභාවය කියන්නේ මෙහෙමයි ස්වභාවය කියන එකත් අපි ගන්නේ ස්වභාවයක් කියලා. ස්වභාවයක් කිව්ව ගමන් ආයේ දෙයක් ඈ. දෙයක් වෙනවා. සනස දැන් ඒක දැන් හිතමුකෝ දැන් මගේ පැත්තෙන් මම කතා කරන සනස. එතකොට දැන් මට දැන් දැන් දැනෙන දෙයක් තියෙනවා ස්වාමීන් වහන්සේ. කියන්නේ දැන් ඒ කියන්නේ දැනෙන දෙයක් කියන්නේ නිකන් දැන් අපි හිතමු දැන් පැවැත්ම කියන එක. ඔව්. එහෙනම් මට නිකන් ඒ කියන්නේ ෆීලින් එකක් තියෙනවා. දැන් ඒක මා කියන්නේ අර ස්වාමීන් වහන්සේ කියන මඤ්ඤණා තත්වයක් නොවෙන්නේ කොහොමද ස්වාමීන් වහන්සේ කියන්නේ? අපිට තේරෙන පැවැත්මයි හැමදෙස්සෙම බේස් වෙන්නේ මේ බයෝස් තැනට නෙමෙයි. අපි OS එකේ පැවැත්ම ගැන කතා කරන්නේ ඔය. ඔව්. අපිට කවදාවත් ওই බයෝස් එකේ තියෙන පැවැත්ම හිතලා ගන්න බෑ. මොකද හිතනකොටම හිත අතික්‍රමණය හිත ඉක්මවනනේ සිතුවිලි එන්නේ. හ්ම්. මම හිතද කියන දැන් අපිට මුළු ජීවිතේම අපි අද ජීවිතය කියලා කතා කරන්නේ ඇස කන නාසය දිව ශරීරය මනස කියන පැත්තද නැත්නම් රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ සිතුවිලි කියන කොටසද? රූප ශබ්ද ගන්ධ සිතුවිලි මේ පැත්ත. පොඩි කාලේ ඉඳන් දන්න කාලේ ඉඳන් දැන් දක්වා කවදාවත් ඇස කියන්නේ මේකයි කියලා අපේ ඇහැට දැකලා දිනවද? මගේ ඇහැ මේකයි කියලා මගේ ඇහෙන් දැකලා දිනවද? නෑ දැකලා නෑ. ඒ කියන්නේ අපිට කවදාවත් ජීවිතේ අසකනනාසී දිව ශරීරයේ මනස කියන එකට සාක්කියක් අපිට නෑ. අපිට නෑ. ඔව් ඒක හරි. ඒ කියන්නේ මොකද්ද අපිට නැහැ කියන්නේ? ඒක නැහැ කියන එක නෙමෙයි. නෙමෙයි ඔව්. අපි හැමදෙසෙම ඉන්නේ ඊට ස්ටෙප් එකක් ඉස්සරහ. ඔව් ඒ කියන්නේ අපි ඒක ගැන හිතන් ඒ කියන්නේ හිතන්නවත් නෑ. මොකද අපිට එච්චරට එක ෂුවර්. ඔව්. ෂුවර් ෂුවර් ඔව්. අපි ඒ කියන්නේ සෙන්ස් එක මාරිදිර විශ්වාස කරනවා. ආන්න හරි. ඔය විශ්වාසයේ තියෙන දරුණුකම තමයි ඒක ගැන හිතෙන්නේවත් නෑ කියන එක. නැති එක ඒක හරියට. දැන් අපිට දෙන විශ්වාස ඔක්කොම අපි සමහරවල් අපි කවුන්ටර් ඇටැක් කරනවනේ. හ්ම් හ්ම්. නමුත් ඕක කවුන්ටර් වෙන්නේ නැහැනේ. කවුන්ටර් වෙන්නේ නැතිකට මම උදාහරණයක් ගන්නවා. හොඳට බලන්න මේ ලෝකේ මේ ඇස කියන එකට සාක්කියක් වෙන්නන විදිහක් තියෙනවද කියලා තමන්ගේ ඇසට කොහෙවත් නැහැ. නෑ නෑ ඒක හරියට. අපි ඇස කියලා වෙන්නනේ රූපය. හ්ම් හ්ම්. ඔව් ඒක හරි. ඒ කියන්නේ අපි දැන් ඒක ඒ කොටස අපිට අමතක වෙලා ඒ කියන්නේ අපේ නේචර් එකෙන් මේකයල් අපිට ක්ලික් වෙන්නේ නැති නිසා ඒක අමතක නෙමෙයි ඔය ඔච්චරට මතක හින්දාම අපිට ගානක් නැහැ. ආහහ ඒක හරියට නිකන් ජීන් වගේ. ඒ කියන්නේ DNA කෝඩ් එක වගේ. ඕක ගැන හිතන්න දෙයක් නැහැ නේ. ඔව් ඒ තරම්ම අපිට ඒක ෂුවර් හින්දා අපි ඒ ගැන හිතන්නේ නැහැ නේ සොයනස. ආන්නරි පත්‍යංගලා දින අතර මම මෙතන කියන්න ආවේ දැන් අයියා කිව්වට පැවැත්ම අහු වෙනවා කියලා. ඒ අහු වෙන්නේ අර තියෙන ඒ කියන්නේ secondary level එකේ. එතකොට ඒක පැවැත්ම කියලා ඒ පැවැත්ම තේරෙන හින්දා තමයි අත්‍තරම කෙනෙක් සත්‍ය හොයන්න එන්නේ. මේක ඉවරයක් නෑ කියලා. හැබැයි ඒ පැවැත්ම තේරුම් අරගෙන මෙතනට ආපු කෙනා තේරුම් ගත යුතුයි ඔය අපිට තේරෙන මට්ටම හැදෙන්නේ කොහොමද කියන දේ. අන්න ඒක තමයි පටන් ගන්න තරම් අල්ල ගන්නවා කියන්නේ. ආහ් යෝනිසෝමනසිකාරය කියලා එහෙම වචනයක් තියෙන්නේ. අහලා තියෙනවද? ඔව් ඔව්. යෝනිසෝමනසිකාරය කියන්නේ පටන් ගන්න තරම් අහු වෙනවා කියන එක. අපි ඉන්නේ පටන් ගන්න තරම් පහු වෙලා අල්ලගෙන. ඒ කියන්නේ පටන් ගන්න තැනම ඇත්තටම ඉතින් ඒ කියන්නේ එකට ඒ කියන්නේ විස්තරයක් දෙන්නත් බෑ නේද ස්වාමීනි. ඒක කියන්නේ දැන් අපි ඒකයි අර මම මුලිනුත් කිව්වයි දැන් ඔක හිතුවා කියන එක වැඩක් නෑ. පටන් ගන්න තැන නෙමෙයි. මොකද අපිට හිත කියන එක පටන් ගන්නෙ සිතු හිත කියන එක පටන් ගන්න නිසායි සිතුවිල්ල හම්බෙන්නේ. සිතුවිල්ලකින් පිටවස්සට යන්න බෑ. ඒ කියන්නේ අපිට කවදාවත් මෙහෙම ගන්න ඕන අර කම්පියුටර් කතාව අපිට ඔය Windows system එකකින් Windows OS එකක් ඇතුලේ ඉඳන් BIOS setup එක ගන්න බෑනේ. බෑ හරියට හරි. ඔව්. අන්න ඒතරො තේනවද කම්පියුටර් ඔන් කරාම BIOS ස්ටාර්ට් වෙලයි OS එකට එන්නේ. ඔව් ඔව්. ඒ කියන්නේ අර BIOS ලෙවල් එක සොලිඩ්. අන්න හරි. BIOS අහු වෙනවා කියන්නේ හරි තැන. ඒක අහු වුණාට පස්සේ මේ කම්පියුටරේ තියෙන වදින් නිදහස වෙන කවුරුත් සිස්ටම් එක ෆෝමැට් කරනවා කියලා OS එක අයින් කරන්නේ නැහැ. BIOS එකම අයින් කරනවා. රයිට් රයිට් රයිට්. BIOS කරප් කරා නම් කාටවත් ආයි හොල්ලන්න බෑ මැෂින් එකට. ඔව් ඒක පැහැදිලි සමනවා. එතකොට සමනවා දැන් ඒක
ඔයක පැහැදිලි දැන් අපි සමිනවා දැන් අපි මොකද දැන් BIOS එක අපි දැන් මම අපි Windows එක පැත්තෙන් ගත්තොත් එහෙම Windows එකට යම් දවසක BIOS එක තේරෙන්න ඕනේ සමිනවා Windows තවත් අහන්න එහෙම කවසක් ජීවිතේ කම්පියුටර් පාවිච්චි කරනකොට BIOS තේරෙනවද කියලා OS එක ඔව් දැන් මම කියන්නේ අපි ගත්තොත් එහෙම දැන් ඒක වෙන්නේ නැහැ ඒක වෙන එකමනේ සමිනවා ඔක නෑ අය අතරම ඔකේ සිද්ධිය තේරෙනව නම් विंडोज वाले इंदा यम के विंडोज कियन अद्दीम अतिक्रमण बयोस् कियन तन दो अत्र बयोस् दिमेतन उतन उतन पॉइंट वेन्नी दयोस् कियन पेवतीम निशा मत ओएस गहंड बुड़ो इतना ओएस दुखाईना ओएस दुखाकना ओएस फोर्मेट कल बयोस दयोस् कियन दुखाई कहूँ බයෝස් කියන එකම දුකයි කියලා අහුවෙන නම් බයෝස් කියන එක නෝන ස්වභාවය අහුවලා තියෙන්න ඕනේ. රයිට් රයිට්. අන්න එතනයි ශුන්‍යතාව කියන්නේ. එතන අහු වුණොත් තමයි බයෝස් අහුවෙන්නේ. ඒක අහු වුණොත් තමයි හරියට සිස්ටම් එක හම්බෙන්නේ. ඒ තා කර අයියා කිව්වා වගේ දැන් AI එකක් අපි වුණාම AI කියලා අපි දන්නේ නැහනේ. අපි එළිඳන් බලන්න එපා. ඔව්. ඔව්. එතන තියෙනවා අර එළිඳන් බලනවා කියන්නේ හිස් බවින්. හිස් බව ඉඳන් බලනකොට තමයි සමස්තයම නොසිස් බව තේරෙන්නේ. තේරෙන්නේ ඔව්. ඔව් ඒක පැහැදිලි සමිනාස දැන් ඒකේ සමිනාස දැන් අපි හිතමුකෝ දැන් මේ AI එක පැත්තෙන් මට ඒක මේ තේරෙන හිඳ ගන්නවා ඒකෙන් මහන්නේ දැන් ඒකේ දැන් හිතන්නකෝ දැන් අපි AI එක දැන් මම AI එක කියලා ගත්තොත් එහෙම හරි ඒතර සමිනාස දැන් මට තියෙනවනේ මේ සෙන්සර්ස් ටිකක් AI එකටත් ඒ වගේ සෙන්සර්ස් තියෙනවනේ එතකොට යම් දවසක AI එක තේරුම් ගත්තොත් එයා කියලා කෙනෙක් ඇත්තටම නෑ කෝඩ් බේස් එකක් උඩ තමයි දුවන්නේ කියලා ඒ කියන්නේ එයාගේ සෙන්සර්ස් ටික එයා දැක්කොත් ඇත්තටම මේක මේ කියන්නේ दंडे ඔන්න එලියෙන් බැලුවොත් තමයි මමත්වයේ කියන එක හවු වෙන්නේ හරියට. එලියෙන් බලලා ඇතුළට ආවට පස්සේ ආවට තේරෙනවා මේ හිතෙන තැනම මමත්වය තමයි කියන එක. මේක මේ පැවැත්ම කියන එක නේ සමහරවිට. හරි. එතකොට තමයි රෝගේ මුලම දන්නේ. එතකොට තමන් කරන බෙහෙත කෙලවරින්ම ගැලවෙනවා. හරි හරි හරි. ඇත්තට අපි දන්න මට්ටමින් අපි දන්න මමත්වය අයින් කරා කියන එකෙන් ඇත්තම මමත්වය මොකද බේසික් ගැලවෙන්නේ නැහැ. ඒකට වඩා මේ OS එක ඉන්ස්ටෝල් කරනවා මේ ෆෝමැට් කරනවා වගේ සිද්ධියක්. ඔව්. ඒ කියන්නේ අර ඔව් එක පැහැදිලි කරනවා. So ඒ කියන්නේ මඩේ ඉඳගෙන මඩ කියලා බලන්න බෑ කාටවත්. दुखार्य सत्य अवबोध कर अलगे संखार दुखे की प्रपंच अरमुन तत्व अवबोध कर प्रपंच ප්‍රපංච හැදීම හැදිලා අරමුණු එකනේ මේ ප්‍රපංච හැදෙන බව මල්ලා හැදෙන එක අන්න හැදෙන එක ඒක සිතකින් අල්ලන්න බෑ සිත කියන්නේ ප්‍රපංචය එහෙමයි එහෙමයි ස්වාමිනාස් දුක්ඛාරි සත්‍ය කියලා එතකොට ඒතර සංඛාර දුක්ඛේ තමයි අපි අරමුණු කරගන්න ඕනේ ස්වාමිනාස් මුල තියෙන්නේ එතන මෙහෙමයි අරමුණු කරලා කරන්න බෑ මොකද සංඛාර දුක අරමුණු කරනවා කියන්නේ අපි නොදන්න සිද්ධියක් හිතලා ගන්න ඔය එහෙමයි ඕකට මම සාධාරණයි කළොත් සත්‍ය අවබෝධනට අවබෝධ වෙනවා සංකාරය නැතු හිතල සංකාර අවබෝධ කරන්න බෑ මොකද හිතන කොටම සංකාරය නෝ සාමිනාංස මේ අභිධර්මය ගැන නිකන් පොඩ්ඩක් ලාවට අවබෝධයක් තියෙනවා සාමිනාංස එතන මට මේ අහන්න ලැබිච්ච දෙයක් තමයි චිත්තක්ෂණ කියන ස්වභාවයක් විඥානයේ මේ පැවැත්ම තියෙන්නේ චිත්තක්ෂණ එකකට විතරයි ඒක එකින් එකට මාරු වෙවි යනවා කලින් තිබ්බ එක දන්නේ දැන් තිබ්බ එකේ ස්වභාවය මොකක්ද ඒ කියන්නේ එහෙම තත්යක් තියෙන එක ඒක ඩිස්කනෙක්ටඩ්නස් එකක් තමයි තියෙන්නේ චිත්තක්ෂණවල අහහ ඒ චිත්තක්ෂණවල තියෙන ඩිස්කනෙක්ටඩ්නස් එක මේ සංඛාර දුක්ඛය විසින් කනෙක් කරනවා ඒ කනෙක් කරන එක තුල මොකරි ෆෝමේෂන් එකක් හැදෙනවා ඒ ෆෝමේෂන් එක එක්සිස්ටන්ස් එකක් විදිහට අපිට ප්‍රමුඛ වෙලා එන ස්වභාවයක්ද තියෙන්නේ ඒකද සංකාර දුක්ඛය කියන අර ඔය චිත්තක්ෂණ කතාවේදී උතන වෙන්නේ ඇති නැති වෙන එකක්
එහෙමයි ස්වාමීනි. ඒ කියන්නේ අරක හට ගන්නව නැති වෙනව හට ගන්නව නැති වෙනව. එහෙමයි. එහෙමයි. ඒ කියන්නේ චිත්තක්ෂණ දෙකක් එකම වෙලාවෙ පවතින්න බෑනේ එකයිමනේ පවතින්නේ. ඔව් මෙහෙමයි. එතනම අදහස් කරන්න කිව්වතන ඇති වෙනව නැති වෙනව කියද්දි අපිට තේරෙන්නේ තියෙන එක නැති වෙනවා ඊළඟට අලුත් එකක් ඉපදිනවා වගේ. හැබැයි උතන ඔය තියෙන බව තියෙනකොට ඇති බව තියෙනවා නැති බව ඉන්නේ තියෙන එක නැති වෙනකොට නැති බවින් ඇති බවක් තියෙනවා. අවසරයි ස්වාමීන් වහන්ස පොඩි දෙයක් තව එකතු කරන්නම් මට තේරෙන විදිහට ඒ කියන්නේ චිත්තක්ෂණයක් කියන එකක් ගැන මට අවබෝධයක් يعني එහෙම දෙයක් තියෙනවා කියලා හරි තේරෙන්න ගත්තේ මේ අභිධර්මයේ අහලානේ. ඒ කියන්නේ ස්වාමීන් වහන්ස මට තේරෙන විදිහට චිත්තක්ෂණය කියන එක අපිට අරමුණු කරන්න පුළුවන් ස්වභාවයෙන් එපිට තියෙන. ඒ කියන්නේ අපි අරමුණු කරද්දිම චිත්තක්ෂණ මිලියන ගණනක් විතර එකතු වෙනවා අපි අරමුණක් හදනකොටම අරමුණු කරනකොටම. ඒකත් අයියේ මේකයි. ඒකත් ආයි අපි දැන් දත්තයක් කියන්නේ. එහෙමයි එහෙමයි සර්. මොකද ඒ කියන්නේ ওই චිත්තක්ෂණ කොහොම හිතුවත් අපි හිතන්නේම ස්කන්ධ මට්ටමේ. ඒතර ඔය ෂණහුවෙන්නේ නැහැ අපිට. එහෙමයි ස්වාමීන් වහන්සේ. සිතුවිල්ල පහළ වෙනවා කියන්නේම විඥාන කුට්ටියක් වශයෙන් කියන්නේ ගොඩක් එකතු වෙලා තියෙන්නේ. ඔව් ඒ බුදු වෙනවාසේ කෙලිම වෙන්නනේ මේ ස්කන්ධ ක්‍රියාවලියනේ. ඒක මේ ඒක හරියට අඩිකෝදුවකින් මේ මයික්‍රෝ මිලිමීටර් මයිනෝ වගේ කතාවක් ඔය කරන්න හදන. එහෙමයි ස්වාමීන්. ඒ කියන්නේ ඒක මිනුම් දණ්ඩක් කියන්නේ නෑ අර අච්චර පොඩි දෑම් මැනගන්න. ඒ කියන්නේ ඔව් ඒ කියන්නේ අපේ මිනුම් දණ්ඩ වැඩි. එතකොට මේ මිනුම් දණ්ඩ ඇතුලේ රින්ගන ඕක තිබ්බත් එතකොට කවදාවත් ඕක අල්ලන්න බෑ. එහෙමයි ස්වාමීන්. ස්වාමීන් වහන්සේ අනිත්‍ය සංඥාව වඩන්න ඒ දැනුම මොකක් හරි ස්වාමීන් වහන්සේට හිතනවාද එතනින් ගන්න තියෙන දේ ගත්තොත් මොකක් හරි ඒක වැදගත් වෙනවා කියලා උපනිෂද් වෙයි කියලා. මේකයි ඕකෙදී දැන් ඕනම දෙයක් තමන්ට තියෙන දෘෂ්ටි කෝණය අනුව තමන්ව සසර තුල හිර කරනවද සසරින් ගොඩ යනවද කියන එක තීරණය කරනවා. එතනදී දන්න දේවල් ගැන නෙමෙයි කියන්නේ දන්න දේ නිසා නෙමෙයි ගොඩ යන්නේ. ඒ දේ කොහොමද බලන්නේ කියන කෝණය මත. එහෙමයි සර්. එතනද ඒ කියන්නේ දැන් අපි ගත්තොත් අර එකතනක මම කියනනම් ඔය ත්‍රිපිටකයේ සඳහන් වෙන එකතනක තියෙන අර අසේකනේ සාමාන්‍ය කෙනාට අසුබයි කියන එක ආර්යයන්ට මේ සුභයක් කියලා. එහෙමයි සර්. ඒකේ මම කියන අදහස වෙන්නේ දැන් තමන්ගේ දෘෂ්ටි කෝණය නැත්නම් තමන් දාගෙන ඉන්න කණ්ණඩිය මත තමයි පේන පාට තීරෙන්නේ. නැතුව එළියේ තියෙන පාට කණ්ණඩියෙන් පේනව නෙමෙයි. එහෙමයි සමහරවස්. කිසිම මේ සීමා මායිමක් ඕනේ නැහැ. ඕනම විෂයක් හොඳට ඉගෙන ගන්න. ඉගෙන ගන්න ඒකේ අදහස ගන්න. පොතේ තියෙන දේ මම බලනවා කියලා අපිට හිතෙන්නේ. නමුත් අපිට අමතකයි අපි බලන S2 කෝණේ නිසායි ඔය පොත ඔහිම කියවෙන්නේ කියන්නේ. එහෙමයි. එහෙම අපි දරා ගන්න විද්‍යාව තමයි අපිට ඒක තේරුම් යන්නේ. අන්න හරි දරා ගැනීම මතමයි සියල්ලෙන්නේ. එතන මම ඔය කියපු හින්දා කියනනම් අපි දරා ගන්නවා කියන එක ලෝකයට සාපේක්ෂව හොඳයි. නමුත් ඇත්තම දරා ගැනීම මතයි අපි කියන එකයි තියෙන්නේ. එහෙමයි 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 සමහරවිට. එහෙමයි. ඒ හින්දා ඕන එකක් එක ගැටලුව නැහැ. يعني මම සාමාන්‍යයෙන් මගේ නම් තියෙන ඔපිනියන් එක මේ හැමදෙස්සම කාටවත් හානියක් නොවන විදිහට يعني අනාගතේ හෝ මේ මොහොතේ හෝ අතීතේ හෝ යම් පශ්චාත්තාපයකට නොවන විදිහට තමන් කරන දේ කරන්න. එහෙමයි සමහරවිට. මං කියන එක බිඳුව වේගය එක නමුත් පුළුවන් උපරිම අඩු කරන්න. අඩු කරන්න. එහෙමයි ස්වාමීන් වහන්සේ. ස්වාමීන් වහන්සේ සමේ තව ප්‍රශ්නයක් ස්වාමීන් වහන්සේ. ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේගේ දේශනා අහනකොට අර අයන්න හැදෙන හැටි එක ඇහැට කනට එන්නේ ඒ දේශනාවෙ තිබුණේ. එතන ස්වාමීන් වහන්සේ දැන් අයන්න හැදෙනකොට තිත්ති ටිකක් එකතු වෙලානේ අර පේලිය ගිහිල්ලා සම්පූර්ණ අයන්න හැදෙන්නේ. එතකොට ස්වාමීන් වහන්සේ ඒ අර අපිට අර යෝනිසෝ මනසිකාරයේදී අර හට ගන්නම තැන දකින්න කියන තැනදී ඒ අයන්නේ ඔබ වහන්සේ අදහස් කරන්නේ සම්පූර්ණ අයන්න හැදුනහමනේ ආයතන වලින් අපි අර gediya pitin දැනගන්නේ එහෙම නෙමෙයි අර ඒ අර හැදෙන ක්‍රියාවලියේ එක ස්පොට් එකක් දැනගන්න එක ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ අදහස් කරන්නේ නෑ 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 එහෙම يعني ඒක එහෙම කරන්න පුළුවන් එකක් නෙමෙයි එතන මං අදහස් කරන්නේ ඒකේ අර අදහස හේතරම ගන්න ඕනේ නැතුව දැන් ওই තිත්තිත් ගොඩක් එකතු වෙලා යන්න හැදෙනවා කියන සිද්ධිය අර පළවෙනි තිතල්ල ගන්නවා වගේ අදහසක් නෙමෙයි මං කියන්නේ අපිට කවදාවත් අර විදියට හැදෙන විදිය මේ අපිට බලන්න බෑ එහෙමයි ස්වාමීන් වහන්සේ ඒකද බුදුහාමුදුරු කියන්නේ මේ ප්‍රත්‍යුප්පන්න බව අදහස තේරුම් ගන්නවා මිසක් මෙහෙම හැදෙනවා කියලා හිතන්න කියන එක නෙමෙයි ඒ කියන්නේ ස්වාමීන් වහන්සේ එතන තියෙන හැඟීම තමයි අපිට ගන්න ඕනේ ඔව් ඒ හැඟීම ගන්න ඕනේ මෙහෙමයි. ඒ හැඟීම එන්නේ අර දැන් අයන්න ලියන්න කලින් තියෙන සුදු පාට ස්වභාවයක්. එහෙමයි ස්වාමීන් වහන්සේ. එතන ඒක දන්න කෙනාටනේ තේරෙන්නේ අයන්න කියන එක ලියුනේ මෙහෙමයි කියන එක. හරි හරි හරි. තේනවද? එතකොට ඔය අනුත්පාදේ නැත්තම් ශුන්්‍යතාවය කියන්නේ සුදු පාට ස්වභාවය වගේ. ඒක අහු වුණොත්මයි අර ගහු වෙන්නේ. එතකොට අර සුදු අහු වුණාට පස්සේ හැදෙන විදිය අලුතෙන් හිතන්න දෙයක් නැහැ. හරි හරි ස්වාමීන් වහන්සේ. තේරුණා ස්වාමීන් වහන්සේ. තේරුණා සරණයි. අවසරයි ස්වාමීන් වහන්සේ. ඔය ස්වාමිනාස මේ අපි ත්‍රිලක්ෂණය වඩනකොට කියන්නේ එතනින් අනිත්‍ය සංඥාව තමයි මට පොඩ්ඩක් හරි කියන්නේ දැනට කියන්නේ හොඳට වැටහෙනවා වගේ
තේරුමක් තියෙන්නේ. එතකොට අනිත්‍ය සංඥාව හොඳට වැඩුණොත් එතන මම අහලා තියෙන විදිහට අනාත්ම සංඥාවයි දුක්ඛ සංඥාවයි කියන අනිත් දෙක නිකම්ම ඒක තුලින්ම වැඩෙනවා කියලා අහලා තිනවා. ඒක හරිද ස්වාමීන් වහන්සේ මගේ තියෙන අදහස? ඔව් ඒක පැත්තක අය කියපේක හරි. නමුත් ඒක පැත්තක් වැරදි. ඒක මේකයි සිද්ධිය. මම මේ හිතන්න පරාසයක් ගැන කියන්නේ නැතුව දැන් කරන එක නවත්තන එක නෙමෙයි හොඳේ. දැන් අයියා කරන ඒ ඒ ඒ ප්‍රතිපදාව කරන් යන්න ඕනේ. හරි. ඒ කරන ගමන් අර මම හැමදෙසම අදහස් කරන්නේ කරන දේ මත පදනම් වෙන්නේ නැතුව ඒ දේ කරන්ඩ ඊළඟට ඊට වඩා වැඩි දෙයක් හොයන එකට උපනිශයක් පිණිස. එතනදී දැන් මම නිකන් සරල අදහසක් කරන දැන් මම ඇහුවොත් පේන රූපයක අනිත්‍ය කියන්නේ මොන වගේ එකක්ද? මම ඇහුවොත් එහෙම මලක් පේනවනම් ඒක අනිත්‍ය කියන්නේ මොකක්ද? මට දැනට තේරෙන විදිහට ස්වාමීන් වහන්සේ අර චිත්තක්ෂණ මට්ටමින් එහෙම හිතලා ගද්දී මේ අරමුණු වෙනවත් බැරි ස්වභාවයක් තමයි අනිත්‍ය ස්වභාවය කියන්නේ ඒකයි කියන එක. ඒ කියන්නේ අරමුණු වෙනවා කියන්නේම අපි නිත්‍ය සංඥාවක් වඩලා. මම කියන්න සාමාන්‍යයෙන් කට්ටියනේ අපි අනිත්‍ය වඩනවා කියලා හිතන් කරන එකේ තියෙන ප්‍රශ්න ටික මම පෙන්නනවා. එතකොට හිතන්න පරසක් නේද? දැන් මම කිව්වොත් එහෙම පේනකොට මල මොකද්ද මේකේ තියෙන අනිත්‍ය කියලා අපිට හිතෙනවා. දැන් මේක පර වෙනවා නැත්තම් මේක සුද්ධාශ්‍රක ස්වභාවයක තියෙන්නේ මේක මේ මොහොතේ ඇති වෙලා නැති වෙනවා ඔය මොන මොන හිතෙනවා. හරිද? ඔගේ ප්‍රධාන ප්‍රශ්නේ තමන්ගෙන් අහන්න තියෙන්නේ තමන් දැන් අපි හිතමු සල් උදාහරණයකට මේ පේන මල පරවෙනින්ද අනිත්‍යයි කියලා. හරිද? දැන් මට තියෙන ප්‍රශ්නේ මේකයි. දැන් ඔතන ඔය පේන මල ඔය වෙලාවේ පරවෙනවද? නෑ. එතකොට දැන් මේ මල පරවෙනවා කියලා මං හිතනවා නම් මේ මල පරවෙලා නැහැ නේ තාම මේ ලෝකේ මේ මේ මල يعني මේ මල මේ මොහොතේ මේ ලෝකේ තුල තියෙන මේ මල පරවෙන්නේ නැහැ නේ දැන්. එහෙමයි සර්. එතකොට දැන් අපි ඔක පරවෙනවා කියලා හිතනවා නම් මේ මලෙන් පරවෙච්ච එක ගන්න බෑ. එහෙමයි. එතකොට කලින් අතීතෙන් ගන්න වෙනවා මල. එතකොට කතා කරන්නේ මේ මල ගැන නෙමෙයි. එහෙමයි සර්. ඒ මට්ටමේම අතීතය. හරිද? දැන් අතීතේ මල අරගෙන මේ මල දිහා බලලා හිතනවා මේක පරවෙයි කියලා. ඒ කියන්නේ අනාගතය. ලෝකෙ තුල කරන්න වෙන්නේ හැම තමයි ඒකෙදී ඉතින් ඒක 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 තුල ඉන්නේ නැතුව ඊට වඩා දෙයක් තියෙන ඉන්නේ හැමදේම සත්‍ය හොයන මානසිකත්වයේ ඉන්න. මොකද ඔය හැමදේම කරන් යනකොට හිත උපේක්ෂාවට යනවා නිකම්. එතකොට අපිට නිකන් කිසිම ලීමක් ගැටීමක් නැහැ. අපිට සාපේක්ෂව දුක නැහැ වගේ තමයි තේරෙන්නේ. එහෙමයි සාරය. එතකොට සීලයක් උනත් කලින්ට වැඩි හොඳට රැකෙන ස්වභාවයක් දැනෙනවා නේ සාරය. අනිවාර්යයෙන්ම. මොකද හිතේ කම්පණය අඩු වෙනකොට අපිට නිකම්ම ස්වභාවික සහැල්ලුවක් තියෙනවා. එහෙමයි. හොඳට දේවනේ ඒ සහැල්ලුවම තමයි ලොකම තණ්හාව. එහෙමයි සමිනාස. හැබැයි සමිනාස එහෙම අර සීලයක් හරි වැඩිලා කම්පණය අඩු වීමෙන් අපිට දැන් මෙහෙම ධර්ම ශ්‍රවණය කරගෙන යද්දී සමහර මේ සත්‍ය අවබෝධය ලැබෙන්නත් පුළුවන් නේ සමිනාස. සමහර ලාඩ නෙමෙයි මං ඒකයි කිව්වේ කොනතර ගන්නතු කරන්න කියලා. කම්පණය අඩු වෙන හින්දම තමයි හිත විනීවරණ වෙන්නේ. ඒකට තමයි අහන දේ හොඳට ફોකස් එකේ අහන්න පුළුවන් වෙන්නේ. ඒ හින්දා ඕ අනිවාර්යෙන් කළ යුතුයි. මම කිව්වේ අදහස ඕක තමයි කෙලවර කියන එකට එන්න එපා. එහෙමයි එහෙමයි සමිනාස. අනිත්‍ය කියන එකත් ස්වාමිනාස දැන් අපිට මේ කල්පනා කරලා දකින්න පුළුවන් දෙයක් නෙමෙයි නේ ස්වාමිනාස. ඔව් අනිත්‍ය කියන්නේ මේ ප්‍රඥාවට අහු වෙන එකක්. ඒ කියන්නේ පජානාති කියලා තියෙන සූත්‍රවල. ඒකයි මං කිව්වා හිතන ඒ කරන දේ මත ඉන්න එපා කියලා. හ්ම් හ්ම්. ඔකට මාර මම සාමාන්‍යයෙන් පාවිච්චි කරන්නේ ලගින්න එපා කියලා. ඒ කියන්නේ ඒක තුල ලැග් ගහම අපිට අමාරුයි යන්න. හ්ම් හ්ම් හ්ම්. හරි හරි සවනස් එක තමයි මේ සවනසනේ ආ බෝලයක් රෝල් වෙන්න පටන් අරගෙන ඒක නිකන් දිගටම රෝල් වෙලා යනවා එකක් වෙලා තියෙනේ සවනස් එකනේ. මෙතන හරියට يعني අපි අපිට අර රෝල් වෙන එකක් ඇතුළේ ඉන්නකොට රෝල් වෙනවා කියලා තේරෙන්නේ නැහැ. තේරෙන්නේ නැහැ. එළියෙන්ම බලන්නම වෙනවා. ඔව්. ඒක රෝල් වෙනවා කියලා දැනගන්න එක තමයි නේ සවිනාස කියන්නේ. අන්න හරි රෝල් වෙනවා කියලා දැනගන්න නම් රෝල් නොවෙන තැනක ඉඳන් බලන්න ඕනේ. ඔව්. තේනවා කිව්වේ ඒක රෝල් නොවෙන තැන වගේ තමයි හිස් බව කියන්නේ. ඒක හිතකින් ගන්න බෑ. හිත කියන්නේ රෝල් වෙන එක ඇතුළේ තියෙන එක. ඔව් හිතක් වෙනවා කියන්නේ මායි රෝල් වෙනවා තමයි නේ සවිනාස. ඔව් ඒක රෝල් වෙනවා කියලා යාට තේරෙන්නේ නැහැ ඒක වැඩි. තේරෙන්නේ නැහැ. ඒක හරි හරි. සෑහෙන ගැඹුරක් තියෙනවා නේ සවිනාස. ඔය තමයි ඕක ඕක ජීවිතේ කැප කරලා හොයන්න ඕන විශයක්. ඔය අපි සාමාන්‍යයෙන් ලෝකේ සම්මතයේ විශයන් වලට අවුරුදු 35 40 කන ලෝකයක් නේ. දැන් අපිට සරල කතාවක් නිකන් තේරුම් ගන්නකො මලක අනිත්‍ය කියන එක කියා ගන්න බෑ කියනකොට අපිට. ඒකෝ දැන් අපි රොකට් සයන්ස් ඉගෙන ගත්තත් මොකක්ද ඒකේ තියෙන ප්‍රයෝජනේ?
මට වෙන සනස දැන් අපි එහෙම ඇඩ්වාන්ස් වෙන්න වෙන්න මේකෙන් ඈත් වීමක් වගේ දෙයක් වෙනවනේ සනස කියන්නේ ඔව් මෙහෙමයි ඇඩ්වාන්ස් වෙනවා කියන්නේම තමන්ගේ තියෙන තණ්හාව වැඩි කියන එකනේ ඔව් ඔව් ඒ කියන්නේ බේසික්ස් නීඩ්ස් වලින් එයාට ඕකේ වෙන්න බෑ කියන එකනේ ඔව් ඒ කියන්නේ දැන් පත්තරයක් බලන කෙනාට ටීවී එකට යන්න ඕනකම කියනවා කියන්නේ මොකද අර අකුරු වලින් බෑ ඊට වඩා බලන්නත් උනේ අහන්නත් උනේ ඔව් ඒක මම කියන්නේ නැහැ ඒ කියන්නේ ටීවී පාවිච්චි කරන මිනිස්සු තණ්හා වැඩි කියලා එහෙම නෙමෙයි හොඳ ඒ කියන්නේ මම අදහස කිව්වේ ඔව් ඒක හරි ඒක හරි ඒක හරි බොහෝම ඉතින් අර සරල අල්පේච්ඡ ජීවිතයකට තමන්ගේ ජීවිතේ හුරු කරගන්න දක්ෂයි නම් ඉතින් සෑහෙන ලේසි ඒ කියන්නේ විභාගයක් සෑහෙන අමාරු විභාගයක් පාස් වෙනවා නම් මේ සංගීත සම්දර්ශන අස්සේ පාඩම් කරන්නේ නැහනේ නෑ 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 ඔව් ඒක හරි ලෝක විභාග වලට නම් ඔය නෝන තිනවා කට්ටියට හැබැයි ලෝකෝත්තර විභාගයට තමයි කාටවත් නැත්තේ නෝන ඒක පෑදලි ස්වාමීනාත් ඒක පෑදලි හැබැයි අර මේ ස්වාමීනාත්සේ කියන දේවල් එක්කලා අර නිකන් يعني අපි කෙනෙක් කරන වැඩක් මොඩයි කියලා ටිකක් ටිකක් තේරෙනවා සයින්ස් එකෙන් කරගෙන ආපු වැඩ කටයුතුත් නිකන් ඒකෙදි හැමතිස්සම මේකයි කලින් කරපු පාපයක් වෙනවනම් නොකර ඉන්න අනිවාර්යයි එහෙමයි සයින්ස් එක මොනවා මේක කියන්නේ හේතුව අපි යහපත් දේ අතෑරියාට පස්සේ මේ පව කියන එකට කොහොමවත් වැටෙනවා අපේ ඩිෆෝල්ට් එක පව හරි හරි සයින්ස් ඔව් ඒ හින්දා හැමතිස්සෙම يعني හිතන සිතුවිල්ල පව යහපත් පැත්තට හිතනොත් නැත්තම් අනිවාර්යෙන් පවට වැටෙනවා මම කියන්නේ නැහැ දැන් ඕකෙදි මුළු ජීවිත කාලෙම මේ ඕක ආයාසයිනේ පින් කරන්න එකයි අර බුදුහාමුදුරුවෝ කියන්නේ පින් කර කර ඉන්නවා කියන එක ඒ ශක්තිය තියෙනකන් හරි ශක්තිය ගිය ගමන් හිතන මට්ටම ඩිෆෝල්ට් වෙනවා මේ පවට එහෙමයි ස්වාමීනා එහෙමයි එහෙමයි එහෙනම් පුළුවන් තරම් ඉතින් ජීවිතේ කලමනාකරණය කරගන්න ඒක තමයි වෙන්න ඕනේ එහෙමයි ස්වාමීනා එහෙමයි එහෙමයි බොහොම පින් ස්වාමීනා සර් ස්වාමීනාස මේ පටිච්ච සමුපාදයේ කියනවනේ ස්වාමීනාස මේ ඇති කල්ලි මේ වේ කියලා කියන අර අවිද්‍යාව තියෙන කල්ලි පැවැත්මක් තියනවා කියලා අපිට දැනෙන ස්වභාවය අපිට දැනෙන ස්වභාවය නෙමේ එහෙමයි ස්වාමීනාස ස්වාමීනාස ඒකමද ස්වාමීනාස අර ඕගත මහා ඕගතරණ සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ කියනා නේද මේ මේක ඕගේ තරණය කරන්න ඕනේ පිහිටන්නෙත් නැතුව වෑයම් කරන්නෙත් නැතුව තරණය කරනවා කියලා එතෙන්දී ඒ කියන්නේ බුදුහාමුදුරුවෝ කියන්නේ මෙතන මේ පැවැත්මක් කියලා අහුවෙන්නෙම අවිද්‍යාවක් ඒකින්ද එයා ඒක පිළිගන්නෙත් නැහැ ඒ කියන්නේ පිළිගන්නා කියන්නේ එතන පිහිටන්නේ නැහැ ඒ වගේම ඒක අවිද්‍ය හටගත්ත දෙයක් හින්දා ඒකේ අලුතෙන් ආර අය තරණය කරන්න දෙයක් නැහැ තියෙන්නෙම අවිද්‍යාවක් ඒ දෘෂ්ටිය ගැලවුණා මේක සම්පූර්ණයෙන්ම ඕගේ තරණය කරා වෙනවා කියන එකද ස්වාමීන් වහන්සේ මේක ඒක පැති කීපයකින් බලන්න පුළුවන් එකක් දැන් අපි ගත්තොත් එහෙම ඇස පිරිසින් දකින්න කියන එකනේ නිවන කියන එකේ එක නිර්වචනයක් වෙන්නේ එහෙමයි ඉන්නේ චක්කුව පිරිසින් දකින්න මේ සත්‍ය අවබෝධ කරන්න පුළුවන් එතකොට ඇස පිරිසින් දකින්නවා කියන තැනදී අපිට කවදාවත් ජීවිතේ ඇස කියන එකට උදාහරණයක් රූපයක් ඇවිල්ලා නැහැ. හරිද? එහෙමයි. එතකොට මෙන්න මේක පොඩ්ඩක් බලන්න. ඒ ක්‍රියාවලිය. ඔව් ඇස ක්‍රියාවලිය හරි මොකක්ද? දැන් අපිට ඇස කියන එක හම්බෙලා තියෙන්නේ රූපයක් කරහනේ. එතකොට ඔය ඇස අවබෝධ කරනවා කියන එක රූපයකින් කරන්න බෑ. දැනීම කියන මට්ටමේ. ඔව් නෑ නෑ ඒක නෙමෙයි මම කියන්නේ. ඇසයි රූපයයි කියන විතරක් ගන්නකෝ. එහෙමයි සම්. ඇසයි රූපයයි ගත්තොත් අපිට ඇස කියන එකට කිසිම සාක්කියක් නැහැ. හරිද අපි රූපයක් කියලා තමයි ඔක්කොම අල්ලන් ඉන්නේ. එතකොට ඇත්තටම ඇස දන්නේ නැත්නම් රූපය කියලා අපිට නිර්වචනයක් ගේන්නත් බෑ. හරිද? එහෙමයි. එතකොට ඇත්තටම රූපය තේරෙන්න නම් ඇස අවබෝධ වෙන්න ඕනේ. ඇස අවබෝධ කරන එක රූපකින් කරන්න බෑ. අපි උත්සාහ කිරීම සහ පීඩා හිටීම කරන්නේ අපිට තේරෙන රූප මත. හරිද? එහෙමයි. ඇස කියන එක අල්ලන්න උත්සාහකින් හෝ පීඩා හිටීමකින් බෑ. එහෙමයි සර්. අන්න ඒ අර්ථයෙන් ඕගය નિરાයසයි නැත්නම් ඕගේ තරණය වෙන්නේ පීඩා සිටීමකින් නෙමෙයි වෑයම් කිරීමකින් නෙමෙයි කියන එක එතනටත් හරි. එහෙමයි ස්වාමීනස මේ තවත් පොඩ්ඩක් එක ගැන කතා කරොත් කියන්නේ මේ දික්ටි සම්පන්න වුණොත් එතනින් එහාට මේ මාර්ගයේ වඩන එක ආයාසයෙන් වෙන දෙයක් නෙවෙයි નિરાයසයෙන් වෙන දෙයක් වෙන්න ඕනේ ස්වාමීනස මේමයි දැන් ඕක මට ඔව් කිව්ව ගමන් අපිට එන මොඩ අදහස තමයි ඒක තමයි දැන් ඉතින් එහෙනම් මේව කරන්න ඕනේ නිකන් ඉන්නකොට වෙයි කියලා මේ નિરાයසයි කියලා කියන්නේ මොනවද නොකර වෙනවා කියන එක නෙමෙයි එහෙමයි මේ නොකර ඉඳීමත් කිරීමක් කියන එක අහුවෙන්න ඕනේ අන්න ඒක નિરાයසයි එහෙමයි එහෙමයි ස්වාමීනස කෙනෙක් කියනවනම් નિરાයාස වෙනකොට වෙනවා කියලා එයාට තේරෙන්න ඕනේ කිරීම සහ නොකිරීම කියන දෙකෙන්ම අයින් වෙන්න ඕනේ කියන එක. එහෙමයි සර්. ඔය දෙකෙන් අයින් වෙන එක කරනවා කියන එක නෙමෙයි යන්නේ. ඒ දෙකෙන් අයින් වීමත් කිරීමක් අපි කරන විදියට. එහෙමයි සර්. ඒ දෙකෙන් අයින් වෙන එකත් ක්‍රියාවක් ඉනේ. ඒ දෙකෙන් අයින් වෙන්න ඕනේ කිරීමකින් නෙමෙයි. එහෙමයි සර්. අන්න ඒ විදිහට අයින් වෙනවා නම් හරි. සවිනස කිරීම නොකිරීම කියන එක භවකටපත් වෙන්න හදනවා භවකටපත් වෙන එක වළක්වන්න හදනවා කියන එකිනුත් ඒ අර්ථෙම දෙන්න. පුළුවන්. එහෙම පුළුවන්. කිරීම නොකිරීම කියන එක. ඒ කියන්නේ ඒක ඕනනම් කියන පුළුවන් බලනවා නොබලනවා කියන එක. එහෙමයි නැත්නම් අහනව අහන්නේ නැහැ කියන එක. එහෙමයි සමනස. ඒකමද භව තණ්හා විභව තණ්හා කියලා ගත්තොත් එතන තියෙන්නේ ඒ කියන්නේ භවකටපත් වෙන්න හදනවා එතන භව තණ්හාවක් යෙදෙනවා.
බවකට පත්වෙන්න හදන එක බව දන්නවට වඩා බවකට බවකට පත්වෙන්න පුළුවන්කම. ඒ කියන්නේ දැන් බවකට පත්වෙන්න පුළුවන් නිසානේ බවකට පත්වෙන්න හදන්නේ. අර අර හැකියාව කියන පැත්තෙන් බලන්න ඕක. මොකද අපිට හැමදෙස්සෙම මේ අර බේස් එක මිස් වෙනවා. එහෙමයි එහෙමයි සම්. ඒ කියන්නේ දැන් මම ෆුට්බෝල් ප්ලේයර් කෙනෙක් වෙනවා. එතකොට දැන් ෆුට්බෝල් ප්ලේයර් තමයි අපිට හිත යන්නේ. අපිට අමතකයි මේ එකෙක් ඉන්න හින්දායි ෆුට්බෝල් ප්ලේයර් වෙන්නේ කියන එක. එහෙමයි එහෙමයි සම්. අර එකාව තේරුම් ගන්න එකයි ඔය කරන්න ඕනේ. විභජ්‍ය කර කර කඩ 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 යනකොට ගොඩක් දුරට තව පැහැදිලි වෙගෙන යයිනේ ස්වාමිනාස නවතින්න නැතුව. ඔව් විභජ්‍ය කරන්න කමක් නැහැ. විභජ්‍ය කරනකොට බලන්න අරක. ඒ කියන්නේ විභජ්‍ය කිරීම වෙන්න ඕනේ මේ සත්‍ය මිසක අපිට පේන හෙන දේවල් විභජ්‍ය කරන එකකින් බොහෝ දුරට සමහරවට ගැටීම් වලට යන දිනේ වැඩි මොකද අපි ඔය එක එක විදිහට බලනවානේ මේක අසුබයි මේක අසාරයි කියේ. ඒ වගේ තැන්වලට එතකොට මේක පැවතිලා. ඔව් මේක පැවතිලා නැහැ කියලා හිතනකොට බ
මොකද යාට අහුවෙන්නේ නැහැ සිතුවිල කියන එක අහුවෙනවා කියන එක. එහෙමයි ස්වාමිනාස. එතන මේක කියලා ගත්තිම අපි හරි මොකක් හරි දෙයක් තියනවා කියලා නිත්‍ය කරගෙන ඊට පස්සේ ඒකේ තියෙන මොකක් හරි එකක් තමයි බලන්න යන්නේ නේද? මෙහෙමයි ඕක මේක කියලා අපි අමුතුවෙන් ගණ්ඩ ඕනේ නැහැ. මම දැන් ආයෙ කිව්වා අපි ෆුට්බෝල් ප්ලේයර්ව හද ඒක බලලා වැඩක් නැහැ. මේක කියලා ගණ්ඩ තියෙන හැකියාව තමයි ඇත්තරම තණ්හාව නැත්නම් ඇත්තරම අවිද්‍යාව කියන්නේ. අපිට ඒකයි අල්ලගන්න ඕනේ. අල්ලන්න ඕනේ. එහෙනම් මම මේක මම යමක් කරගෙන බලනවා කියන එකනේ අපිට හිතෙන ප්‍රශ්න කියලා. නමුත් යමක් කරගෙන තියෙන හැකියාව තමයි මමත් ඒ කියන්නේ. එහෙමයි. යමක් කර ගැනීම කියන එකේ බේස්ම ලෙවල් එකට ගියොත් අර මොනවා හරි පවතිනවා වගේ තියෙන වේග් සෙන්සේෂන් එක ස්වාමිනා සර. ඔව් ඒකත් අය අපිට ඔය මොනවා හරි කියලා මම අදහස් කරන්නේ මොනවා හරි එකක් කියන එක නෙමෙයි. මොනවා හරි එකක් කියන එක හැදෙන්න තියෙන පදනම. එහෙම. ඒකයි අර හැමදෙසෙම අපිට අහුවෙන ටික නෙමෙයි ඔය අදහස් කරන්නේ හැමදෙසෙම. එහෙමයි. මීට වඩා තනක් තියෙනවා අන්න එතනට ફોකස් වෙන්න යෝග කියන්නේ. හොඳයි සාරණස්. බලන්න එතකොට අර මම එතන අදහස් කරේ හැමදෙසම ඒ කියන එකෙන් අර අපේ තියෙන චින්තනයේ වැරදි අඩුපාඩු ටික තේරුම් ගන්න. එතකොට මේ අපිට හිතන්න ප්‍රවාසයක් එනවා. එතකොට අර අපේ තියෙන වැරදි අපිට තේරෙනොත් එහෙනම් මේ හිතන විදිය වැරදි කියලා අපි ඒක ඒකෙන් හිතන ප්‍රවණතාවය අඩු වෙනවා. අඩු වෙන එකේ වාසිය හරිම දර්ශනය අල්ලගන්න හිත සැකසෙනවා ටික ටික. එහෙමයි. ඒක හරියට මේ වගේ දැන් පොඩි කාලේ බැලන්ස් එක උගන්වනකොට තාත්තලට තාත්තා කියන්නේ බැලන්ස් එකේ පදහපම් පදපම් කියලා තමයි. නමුත් තාත්තා බැලන්ස් එක උගන්වන්න බෑ කවදාවත්. තාත්තා කියන්නේ ඔහොම පැද්දොත් වැටේ ඒ හින්දා ඔහොම පදින්න එපා කියලා. එහෙමයි. බැලන්ස් එක ඉන්නේ තමන් තුලින්. එහෙමයි. අන්නේ බැලන්ස් එක තමන් තුලින් ඊයේම පිනිස පුළුවන් තරම් අර කියන එක කියන ටික අහන්න ඒ කියන එකෙන් වෙන්නේ බැලන්ස් එක වෙන්නේ නැති ටික තමයි කියලා දෙන්නේ. එහෙමයි. එහෙමයි කියන්නේ අර දෘෂ්ටි ටික තමයි කියන්නේ. දෘෂ්ටි ටික කැඩි කැඩි යනකොට නික අවිද්‍යාවණියන් පතුර ගැලවිලා යනවා වගේ. නෑ එහෙම එකක් වෙන්නේ නෑ. දෘෂ්ටි ටික හරියටම අවබෝධ يعني හරියටම සත්‍ය අවබෝධනොත් තමයි මෙච්චර කාල කතා කරපු ඔක්කොම දෘෂ්ටි කියලා තේරෙන්නේ. නැතුව දෘෂ්ටි ගැලවිලා යනවා නෙමෙයි. හිතන අර චින්තනය ටිකක් පුරුදු වෙනවා එච්චරයි. එහෙමයි. හොඳයි සවනස වොම්පින්. සුභාන්තගේ අර ගොඩක් දේශනාවල් තියෙන ස්වාමීනාත් මේ අර දැන් මොකක් හරි වඩාගෙන වඩාගෙන ගිහිල්ලා එහෙම කෙලවරකදී එහෙම නිවන් දකින්න බෑ. ඒකෙන් හැමතිස්සෙම වෙන්නේ සමතයක් කියලා. එතකොට ස්වාමීනාත් අපි අර ආලා තියෙන අර කාශ්‍යප බුදුහාමුදුරන්ගේ ශාසනේ පස් දිනක් කරක් කුඩු නැගලා ඉනිමතු සිත් කරලා එන භාවනා කළ දෙන්නේ නිවන් දැක්කා කියලා. එතකොට ඒක කොහොමද හැමදාම සිදුගන්නේ? කෙනෙක්ට භාවනා මාර්ගය හම්බ වෙන්නේ ඕක හොඳම උදාහරණයක් බණ සබ්බා සූත්‍රයේ. ඒකේ පෙන්වන්නේ දර්ශනයෙන් ප්‍රහාණය කිරීමක් සහ භාවනාවෙන් ප්‍රහාණය කිරීම කියලා දෙකක්. එතකොට භාවනාවෙන් ප්‍රහාණය වීම සිදු වෙන්නේ දර්ශනය තියෙන කෙනාට විතරයි. එතනදී ওই කාශ්‍යපබුදුපියන් වහන්සේ කාලේ වෙන්නේ සිද්ධිය අර රහත් වෙච්ච අනාගාමී වෙච්ච උතුමන් වහන්සේලා සෝතාපන්න වෙලා හිටපු කට්ටිය. හා 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 එහෙමයි නේද? නැතුව සෝතාපන්නකම භාවනාවකින් ගන්න බෑ. හා හා. ආ මුලින් සෝතාපන්න වෙනා හිටපු නිසා තමයි අනාගාමී රහත් බවට පත් වෙන්නේ. එහෙමයි. නැතුව ඊතුරු මගපල ටික ලැබෙන්නේ පළවෙනි එක තියෙනවා නම් පළවෙනි එක එන්නේ ධර්ම ශ්‍රවණයෙන්, කල්යාණ මිත්‍ර සංසේවණයෙන්, යෝනිසෝමනස් කාර්යයෙන් ධම්මනොතම් පරිපදාවෙන්. ඒ කියන්නේ පුතත්දන සෝවාන් නම් සෝවාන් වෙන්න නම් ඒ කියන්නේ බණ අහන වෙලාවටම වුණොත් විතරයි. ඔව් මොකද දැන් අපිට වෙනම ඕක මෙනෙහි කරනකොට අපි දරාගත්ත මතයක්නේ මෙනෙහි වෙන්නේ. හා හා ඔව් ස්වාමීන් වහන්සේ ඒකෙන්. ඒකෙන් හැබැයි මෙහෙමයි ඒකේ වර්ධවා ගන්න එපා. ඒකෝ දැන් මේ අපි අමුතු විදිහට ලෑස්ති වෙලා බණ ඇහුවා කියනකින් තේරෙන්නේ නැහැ. ඔව් ඒක තමයි. ඒ චිත්‍රපටියක් බලන්න ගියාට පස්සේ අපි චිත්‍රපටිය බලනවා කියලා අමුතුවෙන් වාඩි වෙන්නේ නැහැ නේ. ඔව් ස්වාමීන් වහන්සේ. එහෙම වාඩි වුණොත් එහෙම චිත්‍රපටිය බලන්න වෙන්නේ නැහැ.
අර නිරායාසයෙන් ඒ ස්වභාවය කියන එක තමයි එතන අහු අල්ල ගන්න ඕනේ. හින්දා තේරුම් ගන්න, ඒ කියන්නේ අර මම මේ ඇකඩමික් කතාව කිව්වේ අර තමන්ගේ තියෙන මොන හරි වැරදි ගැටයක් තියෙනවා නම් අයින් වෙන්න, නැතු ඒකෙන් ප්ලෑන් කරගන්න එපා. එහෙනම් බනහනකොට මෙහෙම ලෑස්ති වෙලා අහනවා කියලා ඒක හරියන්නේ නැහැ හොදේ. ආ එහෙමයි සර්. එතකොට ස්වාමීන් වහන්සේ සතිපට්ඨාන සූත්‍රයේත් අර ඒ කායන වම් වික්‍රේ මම කියන්නේ එතරම් මේ සෝවාන් වෙච්ච කෙනාගේ ඉතුරු ටික වඩා ගන්න ක්‍රමයේද? ඔව් එතන කියනෝනේ අය කෙලෙම සතිපට්ඨාන සූත්‍ර බලන්න හැම පරයයන් පෙන්නන්නේ ගච්ඡන්තුවා ගච්ඡාමිති පජානාති. ඔය හැමතැනම තියෙන පජානාති කියලා එකක්. පජානාති කියන වචනේ කෙලෙම අර්ථ දක්වනවා මෝහෙන් තොරව. ඒ කියන්නේ මෝහය කියන එක විනිවිද දැකපු නුවණ කියන එක. එනේ ප්‍රඥාව තියෙන්නේ දන්න දකින්න. අර දන්න දකින්න කෙනා කියන්නේ සෝතයට ආපන්න කෙනා. ආ එහෙමයි සර්. ඒ කියන්නේ ඒකේ මම අදහස් කරේ භාවනා කරන්න නැතුව අතාරින්න කියන එක නෙමෙයි ඈ. භාවනා කරන්න ඕනේ. මොකද එහෙම කරන්න කරන්න තමයි කම්පණය අඩු වෙන්නේ. හා ඊට පස්සේ බණ අහන්න ඕනේ. ඒක තමයි. නෑ 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 මං ඒක පිළිවෙලකට නෙමෙයි කිව්වේ. හැම තිස්සෙම බණ අහන්න පුළුවන් ඉන්නේ බණ කියන එකටත් වඩා කවුරු හරි මොන හරි දෙයක් කියනකොට එයා ඒ අදහස් කරන අදහස ගන්න පුළුවන් වෙන විදිහට තමන්ගේ මනස විවෘතව තියාගන්න පුළුවන් විදිහ ප්‍රතිපදාව ගන්න. හා එහෙමයි තමයි. ඒතරෝ එතකොට පොඩි ළමෙක් ඇවිල්ලා කතා කරන උනොත් අපිට සත්‍ය අවබෝධ වෙන්න තියෙන ඊට වඩා වැඩි. මොකද අපිට තියෙන්නේ නැහැ පොඩි ළමයා ආරේද නැද්ද කියන එක. පැහැද? පැහැ පැහැදිලි තමයි. හරි තමයි සර්. ලොකු ප්‍රශ්නයක් ඉදිරියට තියෙනවා සමාධිය තමයි. සමාධිය කියන්නේ සමාධියට වැඩිය මේ අර උපේක්ෂාව පිළිබඳ ලොකු ප්‍රශ්නයක් තාම එතනට කැඩුන්නේ නැහැ. හවුලක් හැම එකම ආවතර එතන කඩනවා. නමුත් මේ අයත් වෙන් හරි එනවා එතනට ආපහු. ඒක කොහොම ස්වභාවිකයි. මොකද දැන් අපිට උතන ඔය උපේක්ෂාව කියන එක අර මම ඉස්සෙල්ලා දැන් ඔය අපි මුලින්දම කතා කරේ එක එක ටික. ඒ හැමතැනම අපිට 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 හොඳට තේරුම් ගන්න මම උදාහරණයක් කරනවා. දැන් මට සිහි නැති වුණොත් මට සම්පූර්ණ සිහිය නැති වුණොත් මට සිහි නැති වෙච්ච බව සිහි නැති වෙලා ඉන්නකොට තේරෙන්නේ නැහනේ. එහෙමයි. අන්න ඒ වගේ තමයි උපේක්ෂාව. ඒතකොට උපේක්ෂාව කියන එක අපිට බලන්න බෑ. ඒ නොතේරෙන බව ඉවලේ තේරෙන්නේ නැහැ. අපිට නැගිටිනකොට තමයි තේරෙන්නේ අර ටික තේරුන්නේ නැහැ කියලා. එහෙමයි. අන්න ඒ වගේ තමයි අතරම උපේක්ෂාව කියන්නේ. ඒකෙ හින්දා තමයි අර ලෝකයාට සත්වයාට ඔතන තියෙන බන්ධනේ අහු වෙන්නේ නැත්තේ. මොකද අපිට දැනෙන්නේ නැහනේ. අපි හැමසෙම වතාන්නේ දැනෙන දුකක් ගැන. අර ඕකෙදි තමයි කියන්නේ ওই වේදනාවට නෙමෙයි ආර්ය දුක හම්බෙන්නේ ප්‍රඥාවට කියලා එහෙම කියන්නේ. තේනවද? ඒතකොට උපේක්ෂාව try කරන්න එපා. හැමදෙසෙම අර අදහස ගත්තා නම් හරි. අනේ එතන තමයි දැන් ඔය ඒක මේකයි මම ඒක කිව්වේ මේකයි දැන් දැන් ඌක දැන් කලින් හිතර දාන්න එපා මේක නම් තේරෙන්නේ නැහැ උපේක්ෂාව මට අහුවෙන්නේ නැහැ කියන එක. ඌකෙදී ඒ කියන්නේ ඒක 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 ට්‍රිගර් වෙනවද නැද්ද කියන එකයි අපිට ඇත්තටම කියන්න අමාරුයි. හොඳම දේ ඉතින් අර නිරන්තරයෙන් අහන්න සහ ප්‍රතිපත්තිය හොඳට හදන්න. ඕ අර ඉතින් මම ඕනේ දෙතෙන් යන එකත් ඒක ප්‍රශ්නයක් කියන එක තමයි තේරෙන්නේ නැත්නම් කියන්නේ. එහෙමයි එහෙමයි. ඒකේ මෙහෙම එකක් මම කියන සල්ලෝ දැන් සත්‍ය අවබෝධ වෙන්න තමන්ගේ සංවරකම හැදෙන එක වැඩි වෙයි. මොකද යාට තේරෙනවා තමන් මේ මේ බලන බලන්න නැති එක නෙමෙයි ප්‍රශ්නේ. මේ පෙනෙන තරම අවුලක් තියෙනවා කියන යන්තම් හරි තේරෙනවා නම් එයා උපරිම සංවර වෙන්න හදනවා. ඒ කියන්නේ ඒ ඒ ඔක්කොම ටික තව ටිකක් නිවැරදි වෙන මට්ටමට එයාගේ ජීවිතේ හැදෙනවා. තේනවද? ඒ කියන්නේ පුළුවන් තරම් තමන්ගේ ගුණවත්කම් ටික වැඩි වෙනවා. සත්‍ය එන්න එන්න. ඇත්තටම ඒක තමයි එකම නිර්ණායකයක් විදිහට බලන්න තියෙනවා නම් බලන්න පුළුවන්. ඒකත් ඉතින් කෙනෙක් රඟපාන්න පුළුවන්. නමුත් මම කිව්වේ ඉතින් ඇත්තටම අවංකව වෙනවා නම් ඒක තමයි සිද්ධිය. ඔව් තාත්තිගේ ඒක තමයි. එතන අහන්න මම අර එක මට සූත්‍ර මතක නෑ හඳුනන අර එක තැනක අර මේ බුදුහාමුදුරු මෝඩ මෝඩ පුරුෂයා කියලා අර වයින් තැනක් තියෙන අර උපේක්ෂා තුනම එකයි කියලා දුකයි කියලා ගත්තා මට ඒක හරියටම මතක නෑ. එතනදී මට පොඩ්ඩක් මේ ආ නෑ මේ ලෝකේ අර ලෝකේ ඔක්කොම දුකයි කියලා කිව්වේ කියන දනින්ද? ඕ අහද ඕ එතනයි. ඔව් ඒක අයියේ මේක වැඩි. දැන් එතන මේවයි සිද්ධිය. දැන් ලෝකය තුල මම උදාහරණ කියලා දැන් බුදුහාමුදුරුව පෙන්වන උද්ධිත සූත්‍රයේ දුක්ඛෝ ලෝකේ පතිට්ඨිතා කියලා දර්ශනය. ඒ අර්ථය. එතන කියන්නේ සමස්ත ලෝකයම දුක මත පවතින කියන එක. ආතත්. ඒතර ලෝකය කියන එක නිර්වචනය කරන්න පුළුවන් වේදනාව පැත්තෙන්. වේදනා ආකාර තුනක් තියෙනවා. සැප දුක උපේක්ෂා කියලා. එතකොට සත්‍ය දර්ශනය අවබෝධ නැති කෙනෙක් නිකං කියෝ කියෝ ගියොත් මේ ලෝකෙම දුකයි කියලා ඒක මිත්‍යාවක්. මොකද අස්පනා අපිට සැප තියෙන තැනක දුකයි කියලා කියන්න බෑ සාමාන්‍ය කෙනෙක්ට. ආ ඒ කියන්නේ සත්‍ය තුල තියෙන දුක කිය කියන්න පුළුවන් එකක් නෙමෙයි. එතන එතන වෙන්නේ අර එතන අප්‍රෝච් වෙන්නේ අර ඒ කියන්නේ ආර්ය සත්‍ය කියන එකෙන් තොරව ලෝකය තුල හැමතැනම දුකයි කියලා පෙන්වන්න හදන එක. ලෝකය තුල දුක නෙමෙයි හැමනේ. ලෝකය තුල සැප දුක ප්‍රේක්ෂා තුනම හම්බෙනවා. හැබැයි ওই ලෝකයේ පීඩලා තියෙන දුක මත කියන එක තමයි නුවණට අහු වෙනවා කියන්නේ. හදන්නේ දැන් හැම අපි දැන් බණ අහනකොට සිහිය පවත්වා ගන්න සිහියෙන් ඉන්න කියලා කියනවානේ. ඔව්. ඉතින් එතකොට සිහියෙන් ඉනෝ කියුවාට දැන් අපි දිනදා වැඩ කරනවා. ඒතර කොහොමද අපි සිහියෙන් ඉන්නේ?
ඒ කියන්නේ අපි එතකොටත් ඉන්නේ සිහියනේ නමුත් සිහිය කොහොමත් අපිට සිහිය තියෙන නිසානේ අපි වැඩක් කරගෙන ඕ එතන මෙහෙමයි සිහියෙන් ඉන්නවා කියන්නේ තමන් ඉන්නේම අසිහිය බව දැන ගැනීම තමයි ඇත්තම සිහිය කියන්නේ එතකොට දැන් තමන් ඉන්නේ අසිහිය බව තේරුම් ගන්න පුළුවන් එන්නේ සිහිය දන්න කෙනාට අපිට අසිහිය කියන එක අහුවෙනකොට තමයි අසිහිය ගලවන්න පුළුවන් වෙන්නේ අසිහිය අහුවෙන්නේ නැහැ කියන්නේ අපිට සිහිය අහුවෙලා නැහැ ඒ කියන්නේ අපිට තේරෙනවා නම් අපි ඉන්නේ සිහියෙන් කියලා ඒ කියන්නේ අපිට අසිහිය අහුවෙලා නැහැ තාම ඔව් දැන් මෙහෙම ඒකේ දෙපැත්තම දෙනවා කියන්නේ මේකයි මම මෙතන අදහස් කරේ ඔය ඔක තමයි ඒ කියන්නේ රූට් එන්ඩ් එක නමුත් දැන් සාමාන්‍ය ලෝකේ කටයුතු කරනකොට සාමාන්‍යයෙන් කාර්ය බහුලත්වයේ වැඩි වෙන්නත් සිහිසුන් නැති වෙනවනේ මිනිසුන්ට ඒනේ ෆෙඩ් අප් නේ ස්ට්‍රෙස් වැඩි නේ ඒ සිද්ධිය අඩු කරගන්න පුළුවන් ඔය අපි කතා කරන සමතක මටහන් වලින් ඒ කියන්නේ මේ ලෝකේ සියලු දෙනාට මේ අහපතක් වෙන්න කියලා හිතන එක අපි කියන්නේ අපේ තියෙන හිතේ තියෙන යුද්ධය අඩු කරන්න සමත වෙන විදිහට යම් කිසි විදිහකට බලනවා නම් ඒක අර ලෝකේ තියෙන දුවන සිහිය නතර කරගන්න පුළුවන් මේ උපක්‍රමයක් හරිද ඒ උපක්‍රමය හොඳයි ලෝකය තුල හැබැයි ඒ එතනට එතන ඒ උපක්‍රමෙන් Tamanට ලැබෙන ප්‍රතිඵලයේද අසිහියමයි කියලා හුවෙන්න නම් සිහිය හම්බෙන්න ඕනේ හරියට ඔතන ওই සිහිය කියන එක හමු වෙන්නේ ඉතින් මේ දුක කියන එක හරියට අහු වෙනකොට තමයි ඈ දැන් ජපානයේ තියෙනනේ පොළව දැන් ගේ හැදලා තියෙන පොළව ඔය පොළව වක්‍රාකාරයි කියලා තේරෙනවද නෑනේ නෑ කියන්නේ ඔය ගේ හැදලා තියෙන ගෝලයක් උඩ කියලා තේරෙන්නේ නෑනේ ඒක තේරෙන්නේ නැහැ දැන් නිකම්ම මම හිතුවොත් මම මැප් කරලා හිතුවොත් ලංකාවට 180ක් එහා පැත්තෙන් ජපානයේ තියෙන්නේ කියලා දැන් මම අක්කලට සාපේක්ෂව ඔළුවෙන් හිටන් ඉන්නවා කියලා තේරෙන්නේ නෑනේ මං ගිනේ තේරෙනවද එහෙමයි එතකොට තේරෙනවද අපේ ජීවිතයේ අත්දැකීම තුල මේ ලෝකය ගෝලාකාරයි කියලා අපිට බලන්න බෑ එහෙමයි හැබැයි ගෝලාකාර බව බලන්න බැරි වුණාට අපිට දැන් මේක පැතලි කියලා අහුවෙනවනේ එකක්. يعني අපිට දැන් අපිට මේ පොළොව يعني මේ පෘථුවිය තේරෙන දෙයක් අපිට තියෙනවනේ. ඒ තේරෙන තැන يعني පෘථුවියේ මහ පොළොවෙන් අපිට ප්‍රශ්න එනවනේ. يعني මහ පොළොව නිසා දුක් වෙන්න පුළුවන් අපිට. දැන් අක්කල එළියට බැසුත් එහෙම ඔහේ සීතලයි නං ඒ සීතල පොළොව නිසා දුකයිනේ. දුකයි. ඒතකොට ඒකෙන් නිදහස් වෙන ස්වීටර් එකක් හරි හීටර් එකක් හරි මොනවා හරි පාවිච්චි කරනවනේ. එතකොට ඔය තියෙන දුකෙන් නිදහස් වීමක් කියලා ලැබෙනවද නැද්ද? ලැබෙනවා. ඔය දුකෙන් නිදහස් වීම ලැබෙන්නේ තමන් දන්න විදිහට පොළව සමතලයි කියන පදනමේ ඉඳන්නේ. ඔව්. පැහැද මං කියන එක. එතකොට තමන් දන්න පොළව සමතලයි කියන පදනම තුල ඉඳන් ආපු දුකෙන් නිදහස් වීම තමන්ට දැන් කරගන්න පුළුවන් හීටරයක් හරි ස්විටරයක් හරි හරහා. ඒක හරි. ඔව්. ඔන්න ඔය වගේ සිහියක් ඔන්න උතර වෙන ක්‍රියාවලිය වගේ තමයි ලෝකයේ තුල සිහිය පැවැත්වීම කියන එක කියන්නේ. හරිද? එහෙමයි හැමදේම. හැබැයි මේකේ ප්‍රශ්නේ මේකයි. දැන් අපිට හිතුණාට පොළොව පැතලී කියලා අභ්‍යවකාශයේ ඉඳන් බලපු කෙනට තේරෙනව නේද මේ ගෝලාකාර ලෝකයක මිනිස්සු පැතලී කියලා හිතන් ඉන්නවා කියන සිද්ධිය? ඔව්. ඔන්න ඔය අභ්‍යවකාශයේ ඉඳන් කෙනෙක් බලනවා වගේ සිද්ධිය තමයි ඇත්තම සිහිය කියන්නේ. ඒක බලනකොට තේරෙනව නේද අර පැතලී පොළොව කියන්නේ සිහියක් නෙමෙයි අසිහියක් කියලා. එහෙමයි හැමදේම. අන්න එහෙමයි සිද්ධියෝගේ වෙන්නේ. හොඳයි නේද සම්බන්ධයෙන් හැමෝටම මේ පුණ්‍යානුමෝදනා කරනවා හැමෝටම මේ හොයන සත්‍ය ඉක්මනට ලැබිලා ධර්ම ඥානෙ අවබෝධ වෙලා ඉක්මනට සසරින් එතර වෙන්න අවස්ථාව ලැබෙන්න කියලා. ඒකට අපි කතා කරපු මේ සියලුම ධර්ම සාකච්ඡා සියලුම පුණ්‍ය ශක්ති කුසල ශක්ති හැමෝටම මේක ලෙසම මේ උපනිෂය සම්පතක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. හොඳයි නේද හැමෝටම තිරුවන් සරණයි. තිරුවන් සරණයි. දසබල සේලප්පබව නිබ්බාන මහා සමුද්ද පරියන්ත අට්ටංග මග්ග සලිලා ජින වචන නදී චිරං වහතු දස බලධාරී තථාගතයන් වහන්සේ නම් ශෛලමය පර්වතයෙන් පැන නැගියා නිර්වාණය නම් මහා සමුද්‍රයෙන් කොට ඇති ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් ශ්‍රී මුක බුද්ධ වචන ගංගා සකල ලෝකවාසී සියලුම සත්‍යයන්ගේ මහා දුක්ඛඳ නිවාලමින් බොහෝ කාලයක් සුවසේ කලාපසිනා සේක්වා.